සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව නිවරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක් වැරදි වැටහීම් වැරදි අවබෝධ හා මිත්‍යා විශ්වාස නිසා පුද්ගල ජීවිතයේ මහත් ව්‍යාකූලත්වයකට පත්වනවා. ඒ වගේම ලෞකික ජීවිතයේ බොහෝ අකුසල් රැස් වෙනවා. මේ හේතු නිසාම මරණින් මතු ලැබෙන ලෝකෝත්තර ජීවිතය දුක්ඛදායක එකක් බවට පත්වන්න පුළුවන්. සසර ගමන වඩ වඩා දික්වන්න පුළුවන්. එහෙමනම් මේ අවිද්‍යාවෙන් මිදිය යුතුයි. ධර්මාවලෝකයෙන් ජීවිතේ ආලෝකමත් කරගත යුතුයි. ඒ සඳහා ඔබට ලබා දෙන අත්වැල සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව ආරම්භ කරන්නයි මේ සූදානම. නිරාකරණය කර ගැනීම සඳහා ධර්මානුකූලව එවන් ගැටලු යොමු කරන්න මේ ලිපිණයට සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව සිත FM අංක 136 බී ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ. කතා කරන්න මේ දුරකථන අංකවලට 0115 886 886, 0714 183 911. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. මළමේ අරංගල කහන්තොට පාර ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා දිනාංශයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත සද්ධර්ම වාගේශ්වර ආචාර්ය පූජ්‍යපාද අත්කඳුරේ සුමන සාර ස්වාමීන් වහන්සේ අද දවසේත් මේ අසිරිමත් ධර්ම සංකතනයේ සඳහා වැඩම කළා. නමස්කාර පූර්වකව පාදාභිවන්දනින් යුක්තව ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මොහොත පිළිගන්නවා. අවසර අපේ හැමදෙරුණේ සෑම දිනාටම තිරුවන් සරණයි. අපි හාමුදුරනේ, මේ දරුවන් නිසා දෙමාපියන් විවිධාකාරෝ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම දරුවන් කුඩාවදීදී විතරක් නෙවෙයි, දරුවන්ගේ ළමා කාලයේදී, වගේම තරුණ වියටපත් වුණාට පස්සෙත් දෙමාපියෝ විවිධාකාරෝ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ වගේම යම් යම් අවස්ථාවන් වලදී දරුවනුත් මේ දෙමාපියන් නිසා ප්‍රශ්න වලට මුහුණ දෙන අවස්ථාවල් ඕනෑතරම් අපේ සමාජයේ තියෙනවා. දෙමාපියන්ගේ විවිධාකාරෝ නොමනා හැසිරීම් නිසා, දරුවන් කෙරේ දක්වන ආදරය සෙනෙහසේ අඩුපාඩුකම් නිසා, මෙයාදී විදිහට නොයෙකුත් කරුණු කාරණා නිසා දරුවනුත් යම් යම් අවස්ථාවන් වල දෙමාපියන් නිසා ප්‍රශ්නවලට සමාජයේදී මුහුණ දෙනවා. අන්න එවැනි ප්‍රශ්නයක් තමයි මම අද දවසේ මේ සදහම් කතිකාව සඳහා මුලින්ම යොමු කරගත්තේ. අපිට මේ දේවාලේ තැන්නේ මේ ප්‍රශ්න යොමු කරන්නේ ශිරන්ති කියලා කෙනෙක්. ඇයි කියනම් මෙහෙම, අපේ තාත්තා හරියට බොනවා. එනිසා මට ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙලා. තාත්තාගේ බීමත්කම නිසා බොහෝ දුරට වටපිටාවෙන් චෝදනා එල්ල වෙනවා. මෙයාට මේ මත්පැන් පානය කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගන්න මේ අපේ ගෙවල් වල තියෙන බඩුමුට්ටු හොරකම් කරනවා කියලා. හැබැයි තාත්තා බිව්වට කවමදාකවත් හොරකම් කරන්නේ නැහැ. ඒක මට ඉතාමත්ම පැහැදිලිව කියන්න පුළුවන්. නමුත් සමාජයෙන් චෝදනා එල්ල වෙනවා. තාත්තට මේ චෝදනා කොච්චර එල්ල වුණත් ගාණක් නැහැ. එයාගේ බීමත්කම නිසා ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මට. විශේෂයෙන්ම තරුණියක් විදිහට මගේ ජීවිතයට මේක ලොකු කැලලක් වෙන්න පුළුවන්. අපේ හාමුදුරනි, තාත්තට අවවාද කරන්න පුළුවන් මට්ටමකත් නැහැ. මට සමාජය හදන්නත් බැහැ. නමුත් මම මගේ නිවැරදි භාවය ඔප්පු කරගන්න ඕනේ. මට මෙතෙන්දී ධර්මානුකූල පිළිසරණක් අවශ්‍යයි අපේ හාමුදුරනි කියලායි ඇය මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. අනිල් මහත්මයා, අපේ ධර්මයේ සඳහන් වෙනවා මේ කුසලතා නැත්තම් කෝසල්ල ත්‍රිත්වයක්. මේක හරි වැදගත්. ඕනම කෙනෙක්ගේ ජීවිතයකට ගැටලු ප්‍රශ්න කරුණු කාරණා මේ අයින් කළ යුතු දේ අයින් කරන්න මේ කුසලතා තුන අත්‍යවශ්‍යයි. මොනවද? ආය කෝසල්ල, අපාය කෝසල්ල, උපාය කෝසල්ල. ආය කෝසල්ල කියලා කියන්නේ අය ලබන්ට බර වැඩි කරගන්ට උත්සාහ කරන්න ඕන, උත්සුක වෙන්න ඕන. එහෙම කිව්වහම අහන් ඉන්න කෙනෙක් ඇයි පටන් ගන්නකොටම ඇත්කඳුර හඳුරු වැරද්දක් කිව්වේ කියලා. බුදුදහම උපදෙස් දෙන්නෙම බර වැඩි කරගන්ට නොව බර අඩු කරගන්නයි. මෙයා කොහොමද කියන්නේ ඔහොම බර වැඩි කරගන්න කියලා? ඒක වැරදි නේද කියලා. ඇසෙන හැටියට වචනේ හැටියට ඒක එහෙම තමයි. නමුත් මෙතනදී ආය කෝසල්ල කියන හොඳට අය ලබන්න ඕන. අය කියලා කියන්නේ වටිනා ධනය. වටිනව කියලා කියන්නේ ආර්ය ධනය.
මේ ධර්මයෙන් ලබා දෙන සද්ධා විරිය සති සමාධි පඤ්ඤා වගේ බලශක්ති බලධර්ම ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඒ ජීවිතයේ ගැටලු අවම කරගෙන නිවෙන සැනහෙන පැත්තකට යන්න පුළුවන්. ඊළඟට අපාය කෝසල්ල වියදම් කරන්නත් දක්ෂ වෙන්න කිව්වා. ඒකත් ඇහෙනකොට ඒ වගේ තමයි අර පිරිමැස්ම කෝ කියලා හයි වියදම් කරන්න දක්ෂ වෙනකොට. ගොඩාක් ගෙවල් වල ඉන්නේ වියදම් කරන්න දක්ෂ අය තමයි. නේ මහත්තයා කොහොම හරි හම්බ කරලා කරලා දෙනවා නොන කියනවා. මට 25000ක් ඕනම් මේ මාසේ රෙදි ගන්නට යන්න තියෙනවා. ඊට පස්සේ පුතා කියයි ඇයි මටත් තියෙනනේ අවශ්‍යතා. මට 15000ක් ඕනම්. අනිත් පුතත් කියයි අනිද්දුවයි කියයි මට බියුටි සෙන්ටර් යන්න තියෙනවානේ, මගේ කොණ්ඩේ හදන්න තියෙනවානේ, එතනට 16000ක් ඕනනේ නේ. ඔහොම කියයි. එහෙම වියදම් කරන්න දක්ෂතාවයේ නෙමෙයි මේ අපාය කෝසල්ල කියලා කියන්නේ අර හිත තුල තියෙන නරක නපුරු භයානක ඊර්ෂ්‍යා මද මාන ක්‍රෝධ ඔන්න ඕව තමයි වියදම් කරලා දාන්න ඕන. ඒව තමයි මනසින් අයින් කරන්න ඕන. ඒකට තමයි අපාය කෝසල්ල දක්ෂ වෙන්න කියලා කිව්වේ. බල බල සොය සොය අයින් කරනවා. හිතට වද දෙන ජීවිතය අඳුරු කරන මේ අයහපත් චේතනා. උපාය කෝසල්ල මේ ලෝකේ ගැටෙන්නෙත් නැතුව මේ ලෝකයට ඇලෙන්නෙත් නැතුව අර කුසලේ පූර්ණී කරන්න කුසලස් උපසම්පදා කියපු විදිහට අරමුණෙහි නොඇලෙන නොගැටෙන ස්වභාවය මතයි අපේ මේ ගමන පංච උපාදානස්කන්ධ. නැත්තම් උපාදානේ කැඩිලා දිය කරගෙන බිඳගෙන ඒකේ බලය අඩු කරගෙන පංචස්කන්ධ බවට පත් වෙන අරහත් බීජේ මතු කරන තැනට යන්න පුළුවන් වෙන්නේ එතනින්. ඒ නිසා කියමනකුත් තිනවනේ උපාය දන්නෝ අපායෙන්ද බේරෙන්නෝය කියලා නේද? ඒ නිසා මේ කියන ආයකෝසල්ල වටිනා ආර්ය ධන ප්‍රතිලාභය කරන්න අපාය කෝසල්ල හිත තුල තියෙන නරක නපුරු භයානක කෙලස් කහටවල් අයින් කරගන්නට උපාය කෝසල්ල අරමුණෙහි ගැටෙන්නෙත් නැතුව අරමුණෙහි ඇලෙන්නෙත් නැතුව ඉන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. දැන් මේකත් අරමුණක් හිත ගැටෙන තැනක්. මේ අපිට මේ දේවාල පිටියේ පැත්තෙන් එන ශිරන්ති නොන ඉදිරිපත් කරපු ගැටලුව මෙහිදී එක පැත්තකින් අහන විටත් මේ ප්‍රශ්නය අපේ සිතට සංවේගයක් ඇති වෙනවා. තාත්තට වඩා අවබෝධයක් දුවට තියෙන පාටයි. තාත්තට වඩා අවබෝධයක් දුවට තියෙනවා. තාත්තා යම්කිසි විදිහකින් මුළු පවුලටම ගෙදරටම දරුවන්ටම මහා අපකීර්තියක් අඳුරක් ගෙන දෙන පාටයි. මොකද කාලයක් තිස්සේ කියපු විදිහට බොනවයි කිව්වනේ. එහෙමයි. බොන එක හොඳයි වතුර බොනවනම් නේද? එහෙනම් මොකක් හරි පළතුරු යුසක් හරි මොකක් හරි බොනවනම් මේක පුදුම බීම කවුරුදු ගණනක් තිස්සේ මේ සුරාව බොන බවයි කියන්නේ යාගේ පිළිවෙතක් වෙලා. බුදුහාඳුරු පැහැදිලිවම දේශනා කරනවා ඉත්‍ති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ ච යෝනරු ලද්දං ලද්දං විනාසේති තම් පරාභවතෝ මුඛං. තමන්ගේ විතරක් නෙමෙයි යම් කිසි කෙනෙක් gedaraka ස්ත්‍රී දූර්ත නම් සුරාවට ලොල් වෙලා නම් සූදුවට ගිහිල්ලා නම් ආයිතින් ඒ gedaraට කනකොකා හඬලන එක අහන්න දෙයක් නෙමෙයි. අපි හඳුර දැන් මෙතන දැන් මේ මානසික අර්බුදයට මුහුණ දීලා තියෙන මේ දුව දුවයි අහන්නේ දැන් මොකද්ද මේක මෙතනින් මිදෙන්න මගේ මනස හදා ගන්න අවශ්‍ය වෙන්නේ. පැහැදිලිවම ප්‍රදේශය කියන. දැන් එතකොට මේක අපි දකින්න ඕන අනතුරක් තියෙන බව. හහ අනතුරක් තියෙන බව මොකද්ද අනතුර? මෙතන තියෙන සුරා දූර්ත භාවයක් තාත්තගේ. ගෙදර කෙනෙක් නේ. එහෙමයි. ඒ ගෙදරින්ම කෑම ගන්න. ඒ ගෙදරම නිදන ඉන්න පදිංචි ප්‍රධානියා තාත්තා මෙහෙම කරනවා. හරි ප්‍රශ්නයක්. එතකොට අර පරිහානී ස්වභාවය එතන තියෙනවා. දැන් එතකොට මේක පරිහානී ස්වභාවයේ වගේම අනිත් චෝදනාව ගමින් තින මෙයා බොන නිසා මෙයා මත්පැන් බොන නිසා බේබදුකම ජීවිතේට අරගත්ත නිසා මෙයා තමයි හොරකම් කරන්නේ. ගමී මොකක් නැති වුණත් අන්න රමනුසයා තමයි බොන්න ඇති ඕක වියදම් කළා. අපටත් ওই වගේ අත්දැකීම් තිනවා. පන්සල ඉස්සරහ තිනවා පුංචි බුදු කුටිය. මේක අපි දාන්න බල්බ් එක තිනවනේ. එහෙමයි. මේක නැති වෙන වාර ගණන අනන්තයි මාසෙට. නැති වෙන වාර ගණන අනන්තයි. මොකද ඔහේ හරින්න එක්ක බෙද්දෙක්
මේක බුදුන් වඳින්නවට නම් කවන්නේ බැරි නම් බුදුන් හඳලා බල්බෙක් ගලවන් යනවා. ඔයෙට හරි දීලා කීයක් කලි රුපිය 50ක් 60ක් හරි අරගෙන මේ මොකක් හරි වැරදි වැඩක් කරනවා. ඒ නිසා භයානකයි. හැබැයි මෙතනදී අපි පැහැදිලි කරන්න කැමති මේ විවිධ කරදර බාධක අරමුණු ආවත් අර දුව හොඳ තැනක ඉන්නවනේ. තාත්තට වඩා අතිජාත දරුවෙක් මේ. තාත්තලා අම්මලට වඩා ඉහළ තැනක ඉහළ සිටිවිලි තියෙන වැදගත් විදිහට ජීවත් වෙන මේ වෙන කෙනේ චෝදනා කළා කියලා ආවට ගියාට හිත සැලෙන්න හොඳ නැහැ. එහෙම වැටුනොත් ඒ ගමන ඉතිරි ටික කරගන්නත් බෑ. මේ වෙලාවේ අපිට පුංචි සෙන් කතාවක් මතක් වෙනවා. කෙටියෙන් සිහිපත් කරන්නම්. දවසක් මේ එක්තරා සෙන් ආරාමයක් තුන හරි ප්‍රසිද්ධයි. ගුණවන්ත ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි තරුණයි. උන්වහන්සේ හොඳට බණ කියන හොඳට මිනිසුත් එක්ක ධර්ම සාකච්ඡා කරන කෙනින්. තරුණ තරුණිය ගොඩ ආවා. වැඩි හිටියයත් ආවා. මෙන්න කාලයක් යනකොට එක්තරා තරුණියකට මේ ධාරක සම්පත්ය විවාහ වෙලත් නැහැ. ධාරක සම්පත්තියක් කියදෙන්න කරුණු යෙදිලා. ගෙදරදී අම්මා අහනවා උඹට කොහොමද මෙහෙම වුනේ? එහෙමයි. ඉතින් අම්මේ මම පන්සලට යනවා රෙන්න වෙන කොහෙවත් යනවයි. ආම්දුරු තමයි වග කියන්න ඕන සෙන්නාරාම. ඔන්න බලන්න මහා දරුණු ප්‍රශ්නයක්. පස්සේ පන්සලට මේක ආරංචි වෙනවා. පන්සලේ යාවතේව කරන කටයුතු කරන උපාසක උන්නේ කියනවා. ඔන්න ඉතින් හොඳට ඔහොම ධර්ම සාකච්ඡා කරන්නකු. ඔහොම බණ කියන්නකු. ඔහොම දන් වලට වඩින්නකු. ආ මිනිසු දානේ නවත්තන්න කතා කරනවා. ආ ඒකත් එහෙමද? එතකොට ස්වාමිනාංශ කිව්වේ එච්චරයි. දැන් දරුණු ප්‍රශ්නයක් මේ ගෙනාපු උපදූපෙට ස්වාමිනාංශ කියන ඒකත් එහෙමද? ආයෙ දවස් ටිකක් වෙලා යනකොට මිනිස්සු බැරින්නම් මේ ඔය මඩ පෝස්ටර් ගහන්නේ වගේ වෙන්නේ නැති දත් ඉඳලා තිනවා. මොනවදෝ ලියලා තැන් තැන් වල ගහලා ස්වාමීන් වහන්සේට පන්සලට විරුද්ධව ගෝලය දුවගෙන ඇවිල්ලා කිව්වා අන්න ඔහොම වැඩ ඉඳලා හරියන්නේ නැහැ මිනිස්සු මේ පෝස්ටර් ගහලා පන්සලට විරුද්ධව. ආ ඒකත් එහෙමද? ස්වාමීන් වහන්සේගේ වචන එච්චරයි. කිසි කලබලයක් නැහැ. ඊළඟට තව ටිකක් කල් ගත වෙලා ගියා. දැන් අර දරුවා බිහි වෙලා ඒ දරුව බිහි වෙලා ඒ ගෙදර අය කියන අපට නම් එපා තාත්තෙක් නැති දරුවේ කරියට. පස්සේ අර දුව මොකද කරන්නේ? දරුවා ගෙනල්ලා ධර්මශාලාවේ තියලා අඬනකොට තමයි අර පන්සලේ සේවය කරන කෙනා ගිහින් බැලුවේ. ගිහිලා දුවගෙන ගිහින් හරි කරුමයක් වෙලා තින්නේ. අන්න ඉපදිච්ච දරු පෙටිය ධර්මශාලාවේ දාලා ගිහිල්ලා. ආ ඒකත් එහෙමද? ස්වාමිනාහසේ ඔච්චරයි කිව්වේ. පස්සේ ස්වාමිනාහසේ එහෙම හරියන්නේ නැහැ. දැන් අපි හදාගන්න එපැයි. ආ ඒකත් එහෙමද? කොහොම හරි අර පන්සලින් ඉන්න කෙනා මේ හැදුවා. කෑම බීම කිරි අරෝම උදව් දීලා හැදුවා. මෙහෙම කාලයක් යනකොට කොහොම හරි නියම අයිතිකාරය දරුවගේ ඇවිදිලා දැන් පන්සල මිනිස්සු වර්ජිනේ කළා, පෝස්ටර් ගහලා, අපහාස උපහාස කළා, ගොඩ දේ කරලා. නියම අයිතිකරුව ඇවිල්ලා තරුණයා බැලින්නම් ඔන්න දරු දුක ඇති වෙලා. එයා බැලින්නම් වෙන කෙනෙක් මෙතනට මාපු තරුණයෙක් ඒ තරුණිය සම්බන්ධ කරගෙන පන්සලේදීම කොහොම හරි මේ කටයුතු ඔක්කොම සඳහා අවස්ථා උදා කරගෙන බය වෙලා දුහලා මේ නගරයට පැනලා ගිහිල්ලා දැන් දරු දුක ඇති වෙලා මෙන්න ඇවිදිලා කිව්වා මගේ දරුවා මට ඕන. දැන් ඔන්න පන්සලට ඇවිදිලා දරුව ගෙනියන දෙන්නත් එක්කම දැන් දරුව ටිකක් ලොකුයි. අර ඇබිත්‍ය දුහගෙන ඇවිල්ලා කිව්වා අන්න ඇවිදිලා ඇවිදිලා අපට පොඩ්ඩක් වැරදිලා මටයි වැරදුනි දරුව ගෙනියන්න ඇවිදිලා. ආ ඒකත් එහෙමද? දරුව ගෙනිච්චා. පස්සේ අර ඒ ඔමෙව කරපු මිනිස්සු, චෝදනා කරපු මිනිස්සු, පන්සලට ගර්හා කරපු මිනිස්සු, ස්වාමීන් වහන්සේට දොස් කියපු මිනිස්සු ඔක්කොම පත්කඩ ලේන්සු අරගෙන ඇවිල්ලා පේලියට සමාව ගන්න වඳින්න. ඒකත් ඇවිල්ලා ඇබිත්‍ය කිව්වා ස්වාමීන් වහන්ස කට්ටි ඇවිල්ලා තින්න ඔන්න සමාව ගන්න පන්සලට ගර්හා කරපුවා. ඒකත් එහෙමද? බලන්නකො එක මොහොතකවත් අර ස්වාමීන් වහන්සේගේ හිත වෙනස්ුන්නේ. මොකද හේතුව ගර්හා චෝදනා කොයිතරම් ආවත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින් අහං නාගෝව සංගාමි චාපාතෝ පතිතං සරම් අතිවාක්‍යං තිතිස් කිස්සං දුක්කිස් අතිවාක්‍යං තිතික්කිස්සං දුස්සීලෝහි බහුජ්ජනෝ. ආයුධ ඊතල වර්ෂාවක් ආවත් දක්ෂ ඇතෙක්, යුද භූමියේදී දක්ෂ ඇතෙක් රාජකීය හස්තිය ලේසියකට හිස ලූලුවත දුහන්නේ. ආන්නේ වගේ තමයි හතර දිගින් අපහස චෝදනා ආවත් ඒවා නොනිසිනම් තමන්ට අයත් නැත්නම් කලබල වෙන්න එපා.
රාජකීය ඇතෙක් වගේ ඉවසන්න සත්‍ය ජය ගන්නවා. ඒ නිසා අපි අර ප්‍රශ්නේ යොමු කරපු ශිරන්ති නොනටත් කියන්න කැමති, ඔබතුමිය කරගෙන යන කටයුතු නිවැරදිටි කරන් යන්න. තාත්තගේ වැරද්දක් දකින්න, තාත්තාගේ බීමත්කම වැරද්දක් නම් තමයි පුළුවන් නම් කොහොම හරි ඒක වලක්ව ගත්තොත් ඒකත් වටිනවා. හැබැයි ඉතින් අර නොනිසි චෝදනා එනවා නම් ඒකට බය වෙලා ජීවිතේ කටයුතු පැත්තකට දාලා දුහන්ට එපා. මොකද දවසක ඇත්ත හෙළි වේවි. ඔබට ඔබේ හදවතට තියෙන ශක්තිය බලයක් ඔබ බොරු කරන්නේ නැහැ. ඔබේ තාත්තා සොරකන්නම් කරන්නේ ඒ චෝදනාවට යුතු නිසි නැහැ කියන. ඒ නිසා ඒ සිතවිල්ල අරගෙන ඔබ පොඩ්ඩක් ඉවසන්න. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාවේ අද මීළඟ ප්‍රශ්නය සඳහා අවස්ථාව ලබා දෙන්නේ සෝදානම් වෙන්නේ නමක් ගමක් කිසිවක් නැති ප්‍රශ්නයක් අපේ යොමු වෙලා තියෙනවා. බොහෝ දුරට දැන් මේ විදිහට අපේ හැමෝටම ප්‍රශ්න යොමු කරන්නේ නංගම් හෙලි නොකරන්න වග බලා ගන්නේ. බොහෝ දුරට ඉතින් මේ වගේ ප්‍රශ්න අපිට තියෙනවා කියලා ලැජ්ජාවක් වගේ ඇති. නමුත් ඉතින් ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නැහැ. මේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීලා ඒවා විසඳාගෙන යෑමයි උතුම් මිනිස්කම කියලා කියන්නේ. කෙසේ වෙතත් අපිට යොමු කළ ප්‍රශ්නයට අපි පිළිතුරක් ලබා දිය යුතු වෙනවා අපේ හැමෝටනේ. දැන් සාමාන්‍යයෙන් අපි උත්සාහ කරන්නේ කෙසේ හෝ ඉන්න තැනට වඩා අඩියක් හරි ඉදිරියට යන්න. මේක යහපත් මාර්ගෙන් විය යුතුයි. අන්න ඒක තමයි වඩා වැදගත්ම කාර්යය. ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ මේ මම උත්සාහ කරනවා දියුණුවක් දකින්න ඉදිරියට යන්න. හැබැයි මොනතරම් උත්සාහ කළත් මේ උත්සාහ කරන තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේක මට හරි මානසික වදයක්. මොනතරම් උත්සාහ කළත් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් කොහොමද මගේ ජීවන ගමන සාර්ථක කරගන්නේ? මේ සඳහා ධර්මානුකූල උපදේශයක් ලබා දෙන්න කියලායි ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. ඒ ඇහෙන ප්‍රශ්නයත් එක්ක අනිල් මහත්මයා මට මේ වෙලාවේ සිහිපත් වෙනවා, දවසක් තථාගත බුදුරජාණන් වහන්සේ චාරිකාවක් වඩින විට දැක්කා මේ රේස් එකක්. මොන බලන්නකෝ, අදත් රේස් තිබෙනවා, එදත් රේස් තිබිලා තියෙනවා. මොකද්ද දැක්ක රේස් එක? මේ තරඟයක් අශ්වයෝ දාලා ධාවනයට පත් කරනවා. ඒ කාලෙත් තියලා තිනෝ ඔය ඔට්ටු ඇල්ලිල්ල සල්ලිසෝන ක්‍රමයක්. මේ එතනම කියවෙන වට්ටකතාවේ මේ මුදල් පොලියට දීම එහෙමයි, ඒ ධනෝපාර්ජන ක්‍රමයක්. කොහොම හරි මේ ඔට්ටු ඇල්ලිල්ල ඒ කාලෙත් තිබිලා තිනවා තත්කාලීන සමාජය තුළ. මේකෙන් පේනවා බුදුරජාණන් වහන්සේ ඔට්ටුව කෙසේ වෙතත් ඈත ඉඳලා ස්වාමීන් වහන්සේලාට පෙන්නවා, මහණෙනි අර බලන්න, පොඩ්ඩක් බලන්නකො, අශ්වෝ ටිකක් දුවනවා. සමහර අශ්වේ මුලින් වේගෙන් දුවනවා, තව එක්කෙනෙක් මැද, තව එක්කෙනෙක් අර කට්ටිය පේන තෙක් මානිකනේ බලන්න. බුදුරජාණන් වහන්සේත් ස්වාමීන් වහන්සේලත් නැවතිලා මේක බලාගෙන හිටියා. දැන් සුවත් පොළ සංගානවා, කෑක් ගහනවා, තමන්ගේ අශ්වයා ඉදිරියට ගන්න ඔට්ටු දාපු අය. එක අශ්වේ කර ඔක්කෝම අශ්වෝ පහු කරගෙන බොහෝම වේගෙන් ඉස්සරහට ඇදිලා දිනුම් කණුව දක්වා ගියා. බුදුහාමුදුර ඇහුවා, මහණෙනි අර වේගෙන් ඉස්සරහට ගිය කෙනා සෑහෙන දුරක් තියලන්න අශ්වයන්ට වඩා ඉස්සරහට ගියා, මොකද්ද විශේෂත්වය? ස්වාමීන් වහන්සේලා ගොඩක් කිව්වා උට හොඳ හොඳ ආහාර පාන දීලා ඇති, ශක්තිය අනිත් අයට වඩා වැඩි ඇති, එහෙම නැත්තම් දුහපු වාර ගණන තරඟවලට වැඩි ඇති, එහෙම නැත්තම් වර්ගය විශේෂ ඇති, ගොඩක් දේ කිව්වා. බුදුහාමුදුරේ ඔක්කෝම අහගෙන ඉඳලා උන්වහන්සේ කාරණා හතරක් පෙන්නනවා. මේ අශ්වයා බලගත්ු දිනන කවුරුත් අගයන අශ්වයෙක් බවට පත් වෙලා එන්න. මේක තියෙන්නේ අස්සජානීය ජවසූත්‍ර අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ. මේ කරුණු හතර අපටත් වැදගත්තර අහපු ප්‍රශ්නෙත් එක්ක. එහෙමයි. මොනවද කරුණු හතර? අජ්ජවේන ජවේන කන්තියා සෝරච්චේන. මේ අශ්වයා බලවත් අශ්වයෙක් වෙන්ට ආජානීය අශ්වයෙක් වෙන්ට ඇති. එහෙම අශ්වයෙක් වෙන්ට මේ කරුණු හතරයි. මොනවද? අජ්ජවේන, එයා කෙලීම දිව ඊතලේ වගේ එහෙට මෙහෙට ඇදට දිවෙන කෙලීම් ඍජු ගතියෙන් යුක්තයි. ජවේන පද ජවය, පාද ශක්තිය, පා තබන ක්‍රමය, පියවර තබන ක්‍රමය බොහෝම බලවත්. ඒ පද ජවය කියන එක හොඳට යශ්වර තිබුණා. ඒකයි දිනුවේ.
කන්තියා හොඳට ඉවසන්න පුළුවන්කම තිබුණා. මෙතන ගලක්, මෙතන වලක්, මෙතන කටු, එහෙම නැහැ. මේ අශ්වයා ඒ කිසි දෙයක් නොතකා කරන වැඩේ මොහොතේ බොහොම ඉවසීමින් කළා. අර කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. කටු, කම්බි, වලවල්, ගල්. සෝරච්චේන මහා ශූර භවක් තිබුණා. මේ කටයුත්ත සාර්ථක කරන්න නම් කොහොමද හොඳම වෙලාව අරගෙන ක්‍රියා කරන්න ඕන? මෙන්න බුදුහාඳුරු පැහැදිලි කරනවා, යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ විතරක් නෙමෙයි, සසරගත ජීවිතයක් නෙමෙයි, මාර්යා විතරක් නෙමෙයි, දිනන්න නම්, පරදින්නේ නැතිව මතු වෙලා ඉන්න නම්, අර උත්සාහයේ ප්‍රතිඵල ලබන්න නම් මේ කරුණු හතර ඕනම ජීවිතයේ ඉගෙන ගන්න. දුවෙකුට, පුතෙකුට, ව්‍යාපාරයක් කරන කෙනෙකුට, ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට, පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙකුට, එහෙම නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයේ මනස තත්වාදිගමයකට පත් කරන්න කැමති කෙනෙකුට මෙන්න මේ ආජානීය අශ්වයේ තියෙන මෙන්න මේ කරුණු හතර සම්බන්ධ කරගන්න කිව්වා. මේ කරුණු හතර තියෙනවා නම් වෙන මොනවත් ඕනේ නැහැ. මතුවෙලා මේ ජීවිතෙත් මතුවෙන්න, පාර ලෞකික ජීවිතෙත් මතුවෙලා එන්න. අර ප්‍රශ්නේ අහපු කෙනා කීවේ, අනේ ස්වාමීන් වහන්ස, කොච්චර උත්සාහ කළම මතුවෙලා එන්න බැහැ. මේ පටන් ගන්නෝ ඒක බලන් ඉද්දිම කඩන් වැට. ඇත්තනේ, අපි සමාජයේ සමහර අය තියෙනවා හරහෙට ලෝන් ගහලා, මෙහෙට ලෝන් ගහලා, අරෙහි ඉඩම තියලා, දුවගේ ඉඩමත් තියලා, දෑවැද්දට දීපු ඩෞරියකට දීපු එකත් ආපහු ගන්නවා. ඒකත් ණය වෙලා. එක්කෝ එහෙම නැත්තම් මනමාලය කරන්නේ එහෙමයි. නෝනට ලැබිච්ච ටිකත් උගස් තියලා හරි මොනවා හරි කරලා හැමෝම කරන විදිහට එක පාරට ඉගිලෙන්න හදනවා. ඉගිලෙන කොටනේ පොකාගේ උනස් සුද පෙනෙනවා කියලා කියන්නේ නේද? එහෙමයි. එහෙම ඒ කාරණාවක් තියෙනවා. කෙසේ වෙතත් හදිසියට පටන් ගත්තට මෙන්න මේ ශක්ති හතර නැත්තම් කෙනෙක් තුල මතුවෙන්න බැහැ. මොනවද හතර? අජ්ජ වේන ඍජු බව, කෙලින් වැඩ කරන කෙනෙක්, බොරු නොකියන කෙනෙක්, සට කපටකම් නැති කෙනෙක් වෙන්න ඕන. ඒක හරි වටිනවා. ජවේන පද ජවේ කියන්නේ ගමනට හරියට ආජානේ අශ්වෙක් වගේ අර ගත්ත පියවර ඉදිරියට අරගෙන යන්න. මොන කරදර බාධක ආවත් ඒවා කඩා බිඳගෙන යන්න ශක්තිය තියෙන්න ඕන, චිත්ත ශක්තිය තියෙන්න ඕන, කායික ශක්තියක් තියෙන්න ඕන. කන්තියා ඊළඟට ඉවසීමේ කාරණේ, අපි හිතමු ව්‍යාපාරයක් කරනවනම් තව කෙනෙක් මොකක් හරි අකුල් හෙළුවයි කියලා ඔක්කොම කටයුතු පැත්තක තියලා අරකට ප්‍රතිපහරෙල්ල කරන්න පටන් ගත්තොත් තමන්ගේ වැඩ කටයුතු යන්නේ නැහනේ. එහෙමයි. ඒ නිසා එන්න මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න ඕන. මේ සමහර කඩවුණක් තියෙනවා නිල් මහත්තයා, අපි දැකලා තියෙනවා. බඩුවක් ගන්න ගියාම අපි මේ සිංහල කට්ටිය එහෙමයි, මේ බඩුව කොහමද මේ මුදලාලි, ආ ඒක එහෙමයි, මේ අඩු තියෙනවද? නෑ අඩු නෑ. ඔබ වහන්සේ ඕන නම් ගන්න, නැත්තම් අල්ලලා දාමු. හැබැයි වෙන කෙනෙක්ගේ කඩේකට ගියම බලන්නකෝ, ආදේවසීමකින් එන්න එන්න ස්වාමී, එන්න එන්න ස්වාමී, එන්න මොනවද ඕන? මේකත් ඇදලා පෙන්වන්නද? ඉතින් අපි කියන ඕකත් ඇදලා ගත්තේ නැතුනොත් ඔච්චර ඇදලා නෑ, ප්‍රශ්නයක් නෑ. ඔබ වහන්සේ වැඩි එකක් මට සතුටුයි. මේ බලන්නකෝ, මේකත් මුළු කඩේම තියෙනවා, රාක්කවල තියෙනවා, ඇර ඇර පෙන්නනවා නේ. අන්න බලන්නකෝ, ඒ කටයුත්ත ජයග්‍රහණය කරගන්න සමහර වෙලාවට සිංහල නොවෙන්නත් පුළුවන්. එහෙම එකක් නැහෙනි. අර සේවයේ උපරිම ලබා දෙන්නේ කොහොමද? අර කරදර බාධක විඳගෙන ඉවසලා ඒ කෙනා ඉබේම පාත්‍ර බවට, කවුරුත් හොඳයි කියන බවට පත් වෙනවා නේ, කවුරුත් යනවා. ඒ නිසා ව්‍යාපාරයක් කරනකොට දැන් මේ ප්‍රශ්නේ ආපු කෙනා කියන්නේ මට දියුණු වෙන්න හැදුවට දියුණු වෙන්නම බැහැ කියලා. සමහර අය නම් කියන්නේ වැල්ලේ ගෙහුවත් බම්බරේ කරකැවෙනවා කියලා. මෙයාගේ වැල්ලේ නෙවෙයි, හිමින්ති ගෙහුවත් කරකැවෙන්නේ නැති පාටයි. ඒකට හේතුව තමයි වෙන කන්තිය ඉවසීම නැහැ. එන කෙනාට හොඳට කතා කරන්න, අර පුබ්බහාසී බුදුහාරු කියන හොඳට කතා කරන්න මුලින්. පුබ්බහාසී මුලින් හිනහවෙන්ට, ඒ අනුව ගමන දිනන්ට පුළුවන්. අන්තිම කාරණය සෝරච්චේන ශූරභව ඇති කරගන්න. ඔය නැහැ බැහැ කියන වචන පැත්තකින් තියලා, ඔව් පුළුවන් අපි උත්සාහ කරමු, එහෙම කරමුනි. මේ වගේ කරුණු කාරණාවලින් අපට පුළුවන් ජීවිතයේ ජයග්‍රහණයට යන්න උත්සාහ කරන්න. උද්‍යෝගී නම් පුරුෂ සිංහ මුපයිත ලක්ෂ්මී උත්සාහ කරන කෙනා ළඟටමයි ශ්‍රියා කාන්තාව එන්නේ. නිසා අස්ස ජානීය ජවසූත්‍රයන කරුණුත් ඔබේ දිනදා ජීවිතයට සම්බන්ධ කරගෙන ජීවිතයේ විජයග්‍රහණය කරන්න, මෙලව පරලව දිනන්න උත්සුක වන්න කියලා අපි ආරාධනා කරන්න කැමතියි. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. එ
එමනම් අදට නිමිත කාලය අවසන් අපි සෝදානම් වෙන්නේ සමුගෙන යන්න යලිත් ලැබෙන සතියේත් හමුවීමේ බලාපොරොත්තු ඇතිව. ඔබට පුළුවන් ඉතින් පුරා සතියක කාලයක් තුළ මෙමනි ප්‍රශ්න අපේ වැඩසටහන සඳහා යොමු කරන්න මේ ලිපිණයට සම්මා ආජීව 305 සදහම් කතිකාව සිත FM අංක 136 B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ. ඒ වගේම දුරකථනින් අපිට කතා කරලත් ඔබේ ප්‍රශ්න යොමු කිරීමේ හැකියාව තියෙනවා. කතා කරන්න මේ අංකවලට 0115 886 886 0714 183 911. සුපුරුදු පරිදි අද දවසේත් මේ අසිරිමත් සදහම් කතිකාව සඳහා වැඩම කළේ මාළඹේ අරංගල කහන්තොට පාර ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත සද්ධර්ම වාගේශ්වර ආචාර්ය පූජ්‍යපාද ඇත්කඳුරේ සුමන සාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපේ නමස්කාරය මේ මොහොතේ පුද කරනවා. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව නිවරදි ධර්මාවබෝධය තුළින් යාපත් ජීවිතයක්.